රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතලේ පැවති ජන රැලියට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. ජන රැලියේදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. මේ බබාලට ඡන්ද දෙන කාලේ නෙමෙයි. බබාගේ මුලින්ම නාමෝජනා සංකලෙන් මම. හැබැයි මතක තියාගන්න ඔය බබාලා. බබාලා වගේ නකන් තමයි ඕගොල්ලෝ ඔක්කොම කළේ. මේ තෙන්නකොල්ල අපිත් එක්ක ඒ සටනේ හිටියා. දැන් අපිව කොහෙද තිබ්බේ? අපිව දැම්ම කරපිංජ ගන්නට. කොලාද? අවුරුදු දෙකයි මාස තුනේ යන්න වුණා. යන්න උනේ බබාලා හින්දා. බබාලාට බෑ රට පාලනය කරන්න. තව කල් තිනවා තව ඉගෙන ගන්න ඒගොල්ලෝ. ඒක නිසා කිසිම ඡන්දයක් අපතේ යවන්න එපා. ඒ අපතේ යවන හැම ඡන්දයක්ම වෙනත් පාර්ශ්වයකට වාසි වෙනවා. ඔන්නව තමයි ඩීල් කියන්නේ. ඔක තමයි ඩීල්. දැන් අපි අහනවා බබාලා බබාලා අතර යන ඩීල් එක මොකද්ද කියලා. රටට එහෙලි කරන්නයි කියලා මිත්‍රවරුනි. පෝලිං වල මිනිස්සු මැරලා වැටෙද්දි භූමි තෙල් කාලක් ගන්න පැය 48ක් පෝලිමේ ඉන්න සිද්ධ වෙද්දි පොහොර මිටිය රුපියල් 40,000ට 50,000ට ගණ්ඩ වෙද්දි ඩීසල් ලීටරේ කළු කඩෙන් රුපියල් 1,500ට ගණ්ඩ වෙද්දි ජනතාවගේ මහා පීඩාවකින් ජනතාව පෙළෙද්දි අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ රටේ අභියෝග බාර දුන්නා. නායකත්වය කියන්නේ ප්‍රශ්න හමුවේ ගැටළු හමුවේ පැනල යන එක නෙවෙයි මතක තියාගන්න. මේ අභියෝගේ බාර ගන්න එකෙක් හිටියේ නැහැ. ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න එකෙක් හිටියේ නැහැ. හැමෝම කඩේ වාලා හැංගුණා. ඉන්නනතුරු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළා. ඔයගොල්ලේ අනාගතේ එක්ක තව චාන්ස් එකක් ගන්නවද? නොදැන තැනකට යනවද? නෑ. ආපහු චාන්ස් එකක් ගන්න නෑ. ඉල්ලෙයි. අපි දැනගන්න ඕනේ අපිට ස්ථීර අනාගතයක් තියෙනවා කියලා. හොඳ අනාගතයක් තියෙනවා කියලා. මොකද ගිය සැරේ මේ සිද්ධිය ඇති වුණාම මේක බාර ගන්න කවුරුවත් හිටියේ නෑ. අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැනලා ගියා. හරිය නාලන්දා වත්තේයි, පොල්ගල වත්තේයි, දංකන්ද වත්තේයි ගෙවල් බාගෙට හදලා පැනලා ගියා වගේ. මං ඒ ගෙවල් 90 හදලා ඉවර කරන්න. ඒ කාලේ අනුර කුමා දිසානායක හිටපු කෘෂිකාර්ම ඇමතුවන් සද්දයක්වත් නැහැ. මොකක් හරි ඇහුවද? මොකද කිව්වේ? හර්ෂඩිස්සේ අමාත්‍ය ඇත්ත කිව්වනේ. මේක අපිට විසඳන්න බෑ කිව්වා. වෙනත් කවුරුහරි නැති වෙලාවේ මං ආවේ. මේක ලෝකයේ ගිනස් වාර්තාවක්. පළවෙනි වතාවට අගමැතිකම හිඟමනේ ගියා. ඔය මිනිස්සු දාපව අපේ අනාගතේ බාර දෙන්නේ. ඉතින් මං කියන්නේ අපි යන්න පාර හොඳයි. මේ පාර යන්න. මොකද්ද මාලිමාවෙන් කියන්නේ? මොකද්ද හිටපු කෘෂිකර්ම ඇමති අනුර දිසානායක කියන්නේ? ඒ කියන විදියට 2025 අයවැය හැදුවොත් ඩොලරයකට රුපියල් 400යි. කැමති දෙන්නට වැටුණොත්